अदालव अभी संपूर्ण मम्मी दालती साधक महाबुधु साधके वचने मुकद वचने क्या महा क्यूआ लोकुएं साधके लोकुअन पोधु साधके साधके एक इलाक मैं दोला दोलहे साधक एक देख इतने किया बला इवन दिन इवन दिन किया बोलवा भूमि किया बोलवा इतने का साधक और किया बला इतने का उत्तर बेलोते उत्तर दिन साधक उत्तर साधक දැන් මේව අතුරින් ඔන්නමම ලියනවා පොදු සාධක right විනිදි කියන්න මේකේ පොදු සාධක මොනවද 1 2 3 6 තව තියෙනවද නැහැ එහෙනම් ඔන්න පොදු සාධක හරි එහෙනම් ඔන්න අපේ පාඩමේ මාතෘකාවේ ඉලක්කම් දෙකක් ගත්තා साधक है हुआ, पोदु साधक है हुआ। है भाई मातृका ये मुलट दिए ना ने महा के लगे अल्ला, नहीं रे? ऐहे ना मौका तो महा पोदु साधक है, मौका तो महा पोदु साधक है। मेन्ना महा एक के ना, तेरा मौका तो हाया है। तेरे बाद महा पोदु साधक है क्या ने मौका तो किया ला? मौका पोदु साधक है क्या ने?
කිසියම් සංඛ්‍යා දෙකක් හරි දැන් මේ මම දෙකයි ගත්තේ හොඳේ මෙතන දෙකයි තුනක් ගන්න පුළුවන් හතර පහක් ගන්න පුළුවන් 100ක් උනත් ගන්න පුළුවන් එහෙම ගත්තොත් ඒ ඉලක්කම් ඔක්කොගේම පොදු සාධක අතර ඉන්න ලොකුම කෙනා මහා පොදු සාධකේ පොදු සාධක අතර ඉන්න ලොකුම කෙනා මම බලන්න සයිඩ් අපි මේකත් උදාහරණයක් විදියට හදාගමු ඉක්මනට ඉක්මනටම හදන්න මේක දැන් මම කියලා දෙන වෙලාවෙ හදන්න යන්න එපාද ඊට පස්සේ දැන් මම ඔයාලට වෙලාව දෙනවා හදාගන්න කියලා දෙන වෙලාවෙ හොඳින් අහගන්න ඕන දැන් අදහස දැන් ඔබේ ඇඟ ඇතුලේ තියෙන්න ඕන දැන් ඔන්න තර ලකුණක් දාලා ලියන්න මේ විදියට තර ලකුණක් දාලා මෙන්න මේ විදියට ලියන්න संख्या देखा को ही पैकर संख्या देखा को ही पैकर संख्या देखा को ही पैकर पोदु साधक अतर ऐति पोदु साधक अतर ऐति පොදු සාධක අතර ඇති විශාලතම පොදු සාධකය නැත්නම් විශාලතම සාධකය පොදු සාධක කියන වචනේ අපි කලින් කිව්වනේ නැත්නම් කිසියම් සංඛ්‍යාවක් දෙකක් හෝ කිහිපයක් අතර ඇති පොදු සාධක අතර ඇති විශාලතම සාධකය මහා පොදු සාධකය කෙටියෙන් මා පොසා ने केटीर दिया ने मैंने माँ पोसा लेसा हाँ दोनों आए पालेवनी यार गाते देखिए ना मतलब दोला हाई दहार था और ना अभी पालेवनी यार गाते दोला हाई दहार था मैं देखे तमाय अभी सलाम माँ पोसा है वो दें मुन्ना होंडी बड़ा ग्राम ना माँ पोसा होए ना क्रम देखा कुबर देखा खता ग्राम ना बुलवा एक पालेवनी ප්‍රථමක සාධක ඇසුරෙන් කොහොමද මාපෝසා ගන්න කියලා. රයිට්? ඊට පස්සේ ලියමු අපි මෙහෙම. පළවෙනි එක ප්‍රථමක සාධක ඇසුරෙන් මහා පොදු සාධකයේ සෙවීම ප්‍රථමක සාධක ඇසුරෙන් මහා පොදු සාධකය සෙවීම प्रथमक साधक असुरेन महापुरुष साधक सेवीम ඔන්න හොඳට බලා ගන්න කොයන විදිහ දැන් මාතෘකාව එළිය ඉවරයිනේ x එක නවත්තලා දැන් ඔක්කොම වැඩ ටික නවත්තලා පෑන් පැන්සල් ටිකක් මේස උඩින් තියලා ලියා ගන්න මම වෙලාව දෙන්නම් හොඳට අහගෙනයි බලාගෙනයි ඒ වැඩේ ඉවරුණාට පස්සේ ඔබට පුළුවන් ප්‍රශ්න අහන්න ඕනම එකක්. රයිට්? මම කියලා දෙනකම් ප්‍රශ්න අහන්න එපා. කියලා දුන්නාට පස්සේ ඕන ප්‍රශ්නයක් අහන්න. රයිට්? හොඳින් බලාගන්න මේ. මෙන්න මම පළවෙනි පියවර විදිහට මේව ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලියා ගන්නවා. එහෙනම් ඔය බලන්න 12 කියන එක ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලිව්වේ කොහොමද 2න් බෙදුවා 6යි 2න් බෙදුවා 3යි අය 2න් බෙදන්න බෑ 3න් බෙදුවා 1යි එහෙනම් ඕන්නවම 12 කියන එක ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලිව්වා 2 වැඩි කිරීම 3 ඕනවම පළවෙනි පියවරට කරපු වැඩේ දැන් බලාගෙන ඉන්නේ දෙවෙනි පියවරේදී 18වන් ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලියනවා මේ දෙකෙන් බෙදුවාම 9යි ආයි දෙකෙන් බෙදෙන්නේ 3න් බෙදුවා 3යි ආයි 3න් බෙදෙනවා 1යි එහෙනම් ඔන්න මම 18 ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලිව්වා 2 වැඩි 3 වැඩි 3 කියලා. බල පළවෙනි පියවර ඉවරයි. ඊළඟට මම මේ දෙන්නගේ ප්‍රථමක සාධකවල තියෙන පොදු සාධක බලනවා මේ දෙක තියෙනවා ඔන්න දෙක තියෙනවා ඊට පස්සේ තුන පොදුයි මේ පේනවද 2යි 3යි පොදුයි
देखे में तीन नवा देखा है तूना है ऐहे ना माँ मापोसा लिए नवा में है ममी मापोसा समान आई देखा तीन नवा तूने तीन नवा किए दे तो बोले देवरात तूने हाय ऐहे ना मापोसा उन्हें किए द हाय किया ला दें उन्हें प्रथम का साधक ऐसुरे मापोसा गाने में दिए राइट मैंने पहले ये उदाहरण है हदम दोला दाहट लिया के ना पैट की प्रथम का साधक वाला गुणित ले से लिया रा इटे पास से तमाय हदर नॉन हरी सर प्रथमक साधक वाले गुणित ලෙස ලියා 20 ලියන්න ප්‍රථමක සාධක වල ගුණිත ලෙස මාත් එක්කම ලියාගෙන යන්න දෙකෙන් බෙදුනාම 10යි දෙකෙන් බෙදුනාම 5යි පහෙන් බෙදුනාම 1යි ඔන්න එනා ලියුවා 20 2 වැඩි 5 ඊළඟට 30ත් ඒ විදිහට ලියන්න देखे बिंदु अपहारवाई देखे बिंदु अन्नबैर तुने बिंदु अपहाई आप अबु पाहिं बिंदु एकाई देखे वैली तुने वैली पाहा इलाका तो पाना हार जान देखे बिंदु अभिषी पहाई पाहिं बिंदु अपहाई आप अबु पाहिं बिंदु एकाई उन दैन ये आनु है पाना किएने के नवा देखा वैडी पाहा किया दैन उन नई लंगे तो माँ पोसा भी होए ना देखा पोदुई पाहा पोदुई ऐहे नाम देखा वैडी किरी मु पाहिं माँ पोसा इन्नो उन मटना उत्तरे आवा दहाया ही किया ना මෙන්න බලන්න අපි මොකද්ද කරන්නේ මොන 60 ප්‍රථමක සාධක වල ගුණිත ලෙස ලියනවා හොඳට බලාගන්න දැන් 62 න් බෙදුවාම 30යි ආපහු 2 න් බෙදුවාම 15යි ආපහු 2 න් බෙදන්න බෑ 3 න් බෙදුවාම 5යි ආපහු 5 න් බෙදුවාම 1යි ඔන්න 60 ප්‍රථමක සාධක වල ගුණිත ලෙස ලියුවා දැන් බලාගන්න වෙලෙන්න එහෙදි ඒ අනුව මොන 60 ලියනවා මම देख वैली तुन वैली पहा
ඔන්න ප්‍රථමක සාධක වල ගුණිත කියන්නේ මේ පැත්තෙන් එන ඒවා ටික තමයි අපි ගුණ කරන්නේ හොඳයි දැන් ළමයි ආවෝ සාධක හොයලා සාධක ලියලා ඒව හරියන්නේ නැහැ දැන් සාධක නෙමෙයි මෙතන අහන්නේ මෙතන අහන්නේ ප්‍රථමක සාධක වල ගුණිත ලෙස තමයි අපි ගන්න ඉතින් 72 බෙදාන යනවා දෙකෙන් බෙදුවා 36යි දෙකෙන් බෙදුවා 18යි දෙකෙන් බෙදුවා 9යි තුනෙන් බෙදුවා 3යි තුනෙන් බෙදුවා 1යි එහෙනම් ඔන්න 72 එනවා 2 වැඩි 2 වැඩි 2 වැඩි 3 වැඩි 3 ඔන්න දැන් ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලියාගෙන ඉවරයි සර් ඔව් සර් මම 72 වැඩිව වෙනස්ම ක්‍රමයකට රයිට් තව ක්‍රමයක් තියෙනවා වෙච්ච හොඳයි ඊළඟට ඔන්න මෙන්න මේ දෙන්න පොදුයි අවදිකමුත් පොදුයි आय देखा पौधुने आय तूना पौधुई में और देखो बड़े देरे नो अरे पौधु टीका माँग ओको मगर नो देखा पौधुई देखे वा देखा पौधुई तूना पौधुई ऐना मेन्न मापोसा मुकादर देखा वैली तूने देवरा देखा मात्रा है हतर वाला तूने दोला हाय मापोसा उन्ने දොළහයි ඔන්න තේරුම් ගන්න ඕන දෙයක් ඊළඟට මෙතන ආයේ කියනවා තියෙන හැම පොදු සාධකයක්ම ගන්න ඕන මෙහාට ගන්න ඕන නේ දෙක දෙපාරක් පොදු විනන් දෙකව ගන්නවා තුන තුන් පාරක් හතර පාරක් පොදු විනන් ඒ ඔක්කොම ගන්න ඕන එහෙනම් ඔන්න දැන් තමන්ගේ අනුපාත හදා ගන්න ඔක වැරදි නේ හරි නේද රයිට් මෙන්න දැන් ක්‍රමය මොකද්ද गुणित දාසයයි ආය දෙකට බෙදුවාම 8යි ආය දෙකට බෙදුවාම 4යි ආය දෙකට බෙදුවාම 2යි ආය දෙකට බෙදුවාම 1යි එහෙනම් 32 එනවා කොහොමද 2 වැඩි 2 වැඩි 2 වැඩි 2 වැඩි 2 ඊළඟට 48 දෙකෙන් බෙදුවා 2යි 24යි ආපහු දෙකෙන් බෙදුවා 12යි ආපහු දෙකෙන් බෙදුවා 6යි ආපහු දෙකෙන් බෙදුවා 3යි ආපහු තුනෙන් බෙදුවා 1යි तर वामदेने अतरिस्ताट देखेवा हातराई तुनाई कहे देखा है तुनाई हातराई तुनाई हर इधर विसी हातराई दोलाहाई हायाई तुनाई एका दासेवा तुना और ना इस सल्लाम प्रथम का साधक वाले पुरी तरह से लिया गया था एरिया कुटिका में तो नहीं पिलिवर तो लिया गया था विवान हारी तो वैले देर ना आदर ओ सर हाँ कार्ड हारी में का देर इतना चला में किन्हों आदर प्रथम का साधक का वाला गुनी तले से लिया हुए का देर इतना चला में किन्हों ना टाक गाला किया बताइए एक क्या ने कार्ड देर ना इन अगर टापी करा ने खोदू ये वाटी का बागन हो मना दे खोदू මෙන්න වාන දෙක පොදුයි. තව පාරක් දෙක පොදුයි මේ. තව පාරක් දෙක පොදුයි මේ. ඊළඟට තව පොදු ඒවා තියෙනවද? දැන් මේ දෙකට දෙක පොදුනාට මේක දෙකක් නෑ. මේ දෙකේ තුන තිබ්බට මේක තුනක් නෑ. එහෙනම් ඔන්න පොදු සාධක තියෙන්නේ ඔච්චරයි. එහෙනම් මොකද්ද මාපෝසා? මාපෝසා වෙනවා. देख वैडी देख वैडी देख एक याने किए दो उत्तरे आता है काउ दोबारा ना हरी आये सर मामा ए हरी हंदाई नाम का देख बेदी में क्रमेट महाबुद्ध साधके सेवीम बेदी में क्रमेट महाबुद्ध साधके सेवीम बेदे बेदी में क्रमेत महापुरुष साधक ये होए नो
ඔන්න දැන් නැවතත් ඔබ වැඩ ටික නවත්තලා මොකද බෝඩ් එක දිහා බලා ගන්න. දැන් අපි යන්නේ බෙදලා හොයන බෙදීමේ ක්‍රමය. හරිද? දැන් බෙදීමේ ක්‍රමයට හොයනකොට මෙන්න ක්‍රමය හොඳින් බලා ගන්න. ඔන්න දැන් මම බෙදීමේ ක්‍රමයට හදනකොට 24යි 30යි නේ තියෙන්නේ. ඔය දෙකෙන් දැන් බෙදන්න තියෙන්නේ. මෙන්න අර විදියට බෙදන සිස්ටම් එකක් හදා ගන්නවා. ප්‍රථමක සාධක වලින් අර බෙදාගෙන යනවා වගේ. එහෙම ගෙනිල්ලා මම බෙදනවා මේ දෙකම බෙදෙන්නේ වගේ. නෝ හොඳට මතක තියාගන්න. මෙතනදී කරන්නේ මේ දෙකම බෙදෙන ඉලක්කම් හොයනවා මම නේ. දෙකෙන් බෙදනවානේ දෙකම. දෙකම බෙදලා දිනනවා මේ 12යි 15යි. ඊළඟට දෙකම බෙදෙන්නේ දෙකෙන් බෙදන්න බෑනේ. ආපහු දෙකම බෙදෙන්න 3. 3. 3න් බෙදුවාම කීයද? 4යි 5යි. දැන් තව දුරටත් මේක බෙදන්න බෑනේ. තව දෙකකින් බෙදන්න. දෙකම. එහෙනම් පුතේ මාපෝසා මෙන්න මේ දෙකේ ගුණිතයෙන් ලැබෙනවා. දෙවරක් 3 6. ඔන්න බෙදීමේ ක්‍රමයෙන් මාපෝසා වෙන හැටි. දැන් බැලූ බැලමට මේක ලේසි වගේ පේන්නේ. නමුත් අමාරු වෙන තැනුත් තියෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ක්‍රම දෙකම දැනන් ඉන්න ඕන. ක්‍රම දෙකම ගැන අධ්‍යයනය කරන්න ඕන. ටයිප් වෙන පළවෙනි උදාහරණය. මේ උදාහරණය දෙන කවුරු හරි දරුවෙක් ඉන්නවද? හරි සර්. හයි. එහෙනම් මෙන්න හදන විදිය කොහොමද වෙන්නේ? දැන් 18යි. හා සර්. 36යි. බෙදාන බෙදාන යනවා මේ ඔන්න දෙකෙන් බෙදනවා 9යි 18යි ආපහු 3ෙන් බෙදනවා 3යි 6යි ආපහු 3ෙන් බෙදනවා 1යි 2යි මේ දෙකම බෙදෙනේ වගේ තමයි බෙදන්නේ හොද ඒ අනුව මාපෝසා එනවා 2 වැලි 3 වැලි 3 සමානයි 18යි කියලා මේ තුන තමයි ගුණ වෙන්නේ. එහෙනම් දැන් ඔබට පේනවා අරක වගේම මේකෙනුත් අපිට ගණන් හදන්න පුළුවන්. හැබැයි මොන ක්‍රමයකද හදන්නේ කියලා ඔබ තීරණය කරන්න. පටල ගන්න එපා. දැන් අපි ඊළඟට යන කතාවෙත් මේ වගේම එකක් තියෙනවා. තයි පොඩි තරු ලකුණක් දාලා මෙහෙම ලියන්න. බෙදීමේ ක්‍රමයේදී බෙදීමේ ක්‍රමයේදී සලකනු ලබන සංඛ්‍යා බෙදීමේ ක්‍රමයේදී සලකනු ලබන සංඛ්‍යා සියල්ලම සලකනු ලබන සංඛ්‍යා සියල්ලම බෙදෙන නැත්තම් බෙදිය හැකි ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදනු ලැබේ. ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදනු ලැබේ. ඒ කියන්නේ දෙකම බෙදෙන්න ඕන දෙකම බෙදෙන ප්‍රථමක සංඛ්‍යා වලින් තමයි බෙදන්න ඕන. මේක හැබැයි දැන් අපි ඔහොම ලියාගත්තට ප්‍රථමක නොවන සංඛ්‍යා වලින් බෙදලා හදන්නත් පුළුවන්. ඒක ඔබ තව ටිකක් අධ්‍යයනය කරලා බලන්න. මට දැන් එහෙම කියලා දෙන්නත් පුළුවන් ප්‍රථමක නොවන ඒවාගිනුත් මෙහෙම බෙදලා හදන්න පුළුවන් කියලා. හැබැයි වැඩි පැටලා ගත්තොත් කියලා මම ඒක දැම්මම කියන්නේ නැහැ. නමුත් ඔබ අටවක් වගේ යනකොට කතා කරන්න පුළුවන්. ආයිමත් ඒකේ කියන්න පුළුවන්ද? ආ පුළුවන් ලියා ගන්නකො මෙහෙමයි කිව්වේ. සලකනු ලබන සංඛ්‍යා සියල්ල ඉතිරි නැතිව බෙදෙන සලකනු ලබන සංඛ්‍යා සියල්ල ඉතිරි නැතිව බෙදෙන ප්‍රථමක සංඛ්‍යා වලින් ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදිය යුතුයි නැතම් බෙදනු
අපෙන් අහනවා එකම ඇපල් බෙරි සංඛ්‍යාවකුත් එකම දොඩම් බෙරි සංඛ්‍යාවකුත් ඒ කියන්නේ සමාන වන පරිදි ඒ කියන්නේ පාර්සල් ඔක්කොම සමාන වෙන්නත් ඕන වෙන පරිදි සාදාගත හැකි පාර්සල් ගණන නැත්නම් පාර්සලයක පාර්සල් ගණන කීයද පාර්සලයක දොඩම් කීයද පාර්සල් 12ක් හදන්න පුළුවන් එහෙම හදපු පාර්සලයක ඇපල් තියෙනවා 8ක් දොඩම් තියෙනවා 5ක් හැබැයි ඔයාලට පාර්සල් කරන්න දෙන්නේ නැහැ හොඳේ මොකද ඔයාලට පාර්සල් කරන්න දුන්නොත් ඔය පාර්සල් කරන අතර දෙකක් තුනක් කාල දානවනේ එතකොට වැඩේ අසාර්ථකයි එහෙම නෙමෙයි මේ කියන්නේ හොඳේ ඔන්න පාර්සල් කරන විදිය ලියන අනුවාක්කාව ගුණාකාර ගුණාකාර දැන් ගුණාකාර කිව්වහම මම අහුවොත් චක්‍රේ පාඩම්ද කියලා බොහෝ දරුවන්ට පාඩම්. දැන් චක්‍රේ පාඩම මම කිව්වොත් දැන් කාට හරි නිකන් විහිළුවට වගේ අපි එක්කෙනෙක්ගේ චක්‍රය අහමුද? අපි බලමු කාටද දෙන්නේ මම චක්‍රේ. right මට කියන්න පොදේ මේ සත්නාරට කියන්න පුළුවන් මට පස්වරක් සත්නාරට පුළුවන් පස්වරක් කියන්න පුළුවන් සර් ආ කියන්නකො බලන්න දෙක තුනක් පස්වරක් දෙක පහයි පස්වර දෙක දහයයි පස්වර තුනක් පස්වරක් හතර 20යි පස්වර පහ 25යි පස්වර 6යි හාවිෂ මට කියන්න කේචලානේ කේචලා මට කියන්න හයවරක් විතර හයවරක් එක 6යි හයවරක් දෙක 12යි හයවරක් තුන 18යි හයවරක් හතර 24යි හයවරක් පහ 30යි හයවරක් හය 6යි නියමයි එතකොට යසාරක් කියන්න බලන්න හතරක් විතර යසාර ඉන්නවද right අපි මලින්සගෙන් අහමුද 10 වරක් අමාරු මේකනේ ඒ අතර තුනේ ඉන්නේ උතර කල දෙන්නටයි උතර පාදයි right ආ right හරි එහෙමනම් මේ බලන්න දැන් ඔන්න ආපහු සද්ද නැතුව අපි අහගමුකෝ මේ බලන්නකෝ දැන් ඔයාලා චක්‍රය කියනකොට මෙන්න මෙහෙම කිව්වා හතරක් එක 7යි හතරක් දෙක 14යි හතරක් තුන 21යි හතරක් හතර 28යි මෙහෙම ඕනතරම් කියාගෙන කියාගෙන ගියා කියන්න පුළුවා මෙහෙම කිව්වහම මේක උනේ කොහොමද හත කියන එක ගුණ කරලා එකෙන් හත කියන එක ගුණ කරලා දෙකෙන් හත කියන එක ගුණ කරලා තුනෙන් හත කියන එක ගුණ කරලා හතරෙන් මෙන්න මේ විදිහට ගුණ කරගෙන යනකොට අපි කියනවා මෙන්න මෙයා හතේ පළමු ගුණාකාරය එහෙනම් මෙයා කවුද හතේ දෙවන ගුණාකාරය මෙයා කවුද හතේ දෙවන ගුණාකාරය මෙයා කවුද හතේ සිව්වන ගුණාකාරය එතකොට මොකද්ද මේ ගුණාකාර කියලා කියන්නේ මොකක් හරි පූර්ණ සංඛ්‍යාවක් නැත්නම් ඉලක්කමක් තවත් ඉලක්කමකින් ගුණ කරපුවාම ලැබෙන්නේ මේකේ ගුණාකාරය එතකොට මේ හත එකෙන් ගුණ කරා හත ඒ කියන්නේ හතේ ගුණාකාරයක් අනිත් පැත්තට කියන්නේ මොනවද මේක එකෙන් ගුණාකාරයක් ඇයි එක හතෙන් ගුණ කරාම මේකම නෙන්නේ දැන් මේ හත දෙකෙන් ගුණ කරපුවාම 14යි 14 කියන්නේ හතේ දෙවෙනි ගුණාකාරය තව විදිහකට කියන්න පුළුවන් දෙකේ හත්වන ගුණාකාරය මේකට කියන්න පුළුවන් තුනේ හත්වන ගුණාකාරය මෙයාට කියන්න පුළුවන් හතරේ හත් වෙන ගුණාකාරය
මෙයාට කියන්න පුළුවන් හතේ පල් නැත්නම් එකේ හත් වෙන ගුණාකාරයෙන් කියලා බලන්නකෝ. ඒතර දෙපැත්තකටම අපිට මේක කතා කරන්න පුළුවන්. එහෙනම් ඔන්න මොකද්ද ඒක ගුණාකාරයක් කියලා කියන්නේ? කිසියම් සංඛ්‍යාවක්. කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කළ විට කිසියම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කළ විට මුල් සංඛ්‍යාවේ ගුණාකාරයක් ලැබේ. මුල් සංඛ්‍යාවේ ගුණාකාරයක් ලැබේ. හරිද? ඊට යටින් මෙහෙම වරහන් ඇතුලේ ලියාගන්න. වරහන් ඇතුලේ ලියාගන්න. මුල් සංඛ්‍යාවේ මෙන්ම වරහන් ඇතුලේ ලියන්නේ කොහොමද? මුල් සංඛ්‍යාවේ මෙන්ම දෙවන සංඛ්‍යාවේද මුල් සංඛ්‍යාවේ මෙන්ම දෙවන සංඛ්‍යාවේද එය ගුණාකාරයක් වේ. මුල් සංඛ්‍යාවේ මෙන්ම දෙවන සංඛ්‍යාවේද එය ගුණාකාරයක් වේ. දැන් ඕක ලියමුකෝ අපි. එතකොට අපි ගුණාකාර කියලා එක පැත්තක් ගැන හිතුවට ඇත්තටම දෙපැත්තම ගුණාකාර තමයි. දැන් ඔබට පූර්ණ සංඛ්‍යායක කතා කරාට මේක දශමවල ගුණාකාර ගැන හිතන්න පුළුවන්. මේ බලන්න එක උදාහරණයක් නේ. පහේ හත්තෙනි හත පස්සාරක් හත කියේද 35යි. එතකොට ළමයෙකුට කියන්න පුළුවන් 35 කියලා කියන්නේ පහේ හත් වැනි ගුණාකාරය. පහේ හත්තෙනි ගුණාකාරය. එහෙම නැත්නම් තව දරුවෙකුට මේක අනිත් පැත්තට කියන්න පුළුවන් මොකද්ද? හතේ පස් වැනි ගුණාකාරය. මොකද අපි හොඳටම දන්නවා පස්සරක් හත කිව්වත් හතරක් පහ කිව්වත් එන්නේ මේ එකම උත්තරේ. ඒක නිසා දෙවිදියටම මේක කතා කරන්න පුළුවන්. ඔන්න උදාහරණයක් ලියගමු. 10 8 වැනි ගුණාකාරයේ කුමක්ද කියලායි මම මේ අහන්නේ. එකපාරටවත් උත්තරේ කියන්න පුළුවන් නේ? එතකොට කොහොමද එන්නේ? 10 වැඩි කිරීම 8 නේද? 80යි. ඉතාලම ලේසි. දැන් බලන්න ගුණාකාර ලේසි. මොන තව ප්‍රශ්නයක් මම කියනවා. මේක මකනවා. 150 වන්නේ ඔයාලා ලියගන්න command එක ඔයාලා ලියන්න. 150 වන්නේ 150 වන්නේ පහේ කීවෙනි ගුණාකාරයද? මෙන්න බලන්න. එතකොට මේ 150 වෙන්නේ පහේ කීවෙනි ගුණාකාරයද බලන්න මේක පහෙන් බෙදන්න ඕන. බෙදපුවාගෙන උත්තරේ තමයි ගුණාකාරය. මේක පහෙන් බෙදපුවාම කීයක් වෙනවද? 15 පහේ 3.0යි. කීවෙනි ගුණාකාරය? 30 වෙනි ගුණාකාරය. 30 වෙනි ගුණාකාරය. පොදු ගුණාකාරය ඊළඟ අනුමාතුභාව කුඩා පොදු ගුණාකාරය. අනුමාතුභාව කියන්නේ tag ගාලා කුඩා පොදු ගුණාකාරය. එකතු කිරීම සහ අඩු කිරීමේදී පොදු හරය කියලා කතාවක් වෙනවා. එතන ඔයාලා තියෙන්නේ කුඩා පොදු ගුණාකාරය. මේ බලන්න. ඔන්න මම ඉලක්ක මන් ගන්නවා. අපි පහ කවමුකෝ. පහ කියන ඉලක්කමේ ගුණාකාර ලිව්වොත් පහ එකෙන් වැඩි වුණොත් පහයි.
දහයයි පහළවයි විස්සයි විසිපහයි ඔන්න ගුණාකාරය ඇති වෙනකල් ලියන්න පුළුවන් එහෙනම් අපි ගමු තව එකක් තුන මට කියන්න තුනේ ගුණාකාර ටික කවුද අපි සෙනුදින් නාමු සෙනුදින් ඉන්නවද සර් මම තුන හය නමය දොළහ පාලව දහට විසි එක විසි හතර විසි අට තිස් දෙක තිස් හය හතරිහ පහළව කියද කියන්නේ නැහැ කමක් නැත අපි කියන්නේ පහළව සිය දහට විසි එක විසි හතර විසි හත තිහ තිස් තුන ඕල් ලියන්න පුළුවන් තරම් මේකෙත් තාලිව ඇගිමේ තිහ තිස් පහ හොම යනවා गुणाकारुणाकारुणाकारुणाकार ගුණාකාරය වෙන්නේ කීයද 15 නේ එහෙනම් ඔන්න දැන් බලන්න අරණ කිව්වේ මහාම පොදු සාධකය ලොකුවටම තිබ්බ පොදු සාධකය දැන් මේක කියන්නේ කුඩාවටම තියෙන ගුණාකාරය තව මේ සමාන ගුණාකාරය ඉන්න පුළුවන් අර මේ කෙලවරක් නැහැ ඕන තරම් දුරට ලියන්න පුළුවන් ගුණාකාර ඉපදුණු දවස් දා මම කලෙවොත් ගුණාකාරය ඉවර වෙන්නේ එනම් ගුණාකාර දිගට දිගට ලියන්න පුළුවන්. හැබැයි අපි හොයන්නේ මොකද්ද? චූටිම ගුණාකාරය. එතකොට මොකද්ද ගුණාකාරයක්? කුඩා පොදු ගුණාකාරය කියන්නේ ඉලක්කම් දෙකක් හරි කීපයක හරි ගුණාකාර අතර තියෙන පොදු ගුණාකාර වලින් කුඩාම කෙනා කුඩා පොදු ගුණාකාරය වෙනවා. රයිට් ඕන එනම් කුඩා පොදු ගුණාකාරය අදාළ පළවෙනි උදාහරණය හදාගන්නකො පරමම් මේකේ ගුණාකාර ටික ලියනවා 15 30 45 60 ඔහොම ලියාගෙන යන්න පුළුවන් 30 ගුණාකාර ටික ලියනවා 30 ඊට පස්සේ 60 90 ඊළඟට 120 ඔන්නෝම ලියාගෙන යන්න පුළුවන් 45 90 135 135 160 190 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
वो कियला अपि मेकट कियला खू पो वु कुडा पुदु गुणाकारे दान तबला पुना दारा नहीं मिलिया संख्या देखा खो किही पयकर संख्या देखा खो किही पयकर पोदु गुणाकार अतुरिन संख्या देखा खो किही पयकर पोदु गुणाकार अतुरिन पोदु गुणाकार अतुरिन संख्या देखा खो किही पयकर पोदु गुणाकार अतुरिन खुडाम पोदु गुणाकार नतन खुडाम गुणाकार पोदु गुणाकार अतुरिन खुडाम गुणाकार खुडाम गुणाकार केटीए लियमु खु पो गु लेस हंदुरवाय खु पो गु कुडा पोदु गुणाकार लेस हंदुनवाय करनो
जान क्रम लिया अभी इसलम करे संख्या प्रथम साधक लिया लिया दर्शक मौलिक तो देखे वैली मोबाइले एक सुने वैली मोबाइले देख पहे वैली मोबाइले एक ऐसे कि नहीं ठीक है गुण करो तो हाँ मैं खूब वो गुल है बिना आप ही ताई दोनों उदाहरण में हदा कम आदली वराय से अंदा ये ना बालू दे मामा हाथनों ने कहा ना बोर्ड देखे आदली वराय से अंदा ये और ना बालू ना මම ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලියලා දර්ශක විදියට නැත්නම් බලයන් විදියටත් ලියාගත්තා. ලියන ඉවරලා ඔන්න මං කූපෝ ගුල් ලියනවා. මේ බලන්න. පාදයන් ටික ඉස්සර ලියනවා. දෙක තියෙනවා, තුන තියෙනවා. ඔච්චරයි නේ තියෙන්නේ. දෙකේ වැඩිම බලය මෙයා නේ. ඒ කියන්නේ දෙවෙනි බලය. තුනේ වැඩිම බලය මෙයා. තුනේ තුන්වෙනි බලය. දැන් ඔන්න මේ දෙක ගුණ කරනවා මේ. उत्तरे හැදුවේ නැත්තම් හෝ ਬਾගෙන හැදුවනම් කවුරු හරි ඒ හදපු ටිකේ අඩුපාඩු ටික මාත් එක්ක සම්පූර්ණ කරගන්න. 10යි ආපහු දෙකට බෙදුවාම 5යි 5යි බෙදුවාම 1යි. 30 ගත්තාම කොහොමද එන්නේ? දෙකෙන් බෙදුවාම 15යි 3ෙන් බෙදුවාම 5යි 5ෙන් බෙදුවාම 1යි. 40 ගත්තාම දෙකෙන් බෙදුවාම 20යි දෙකෙන් බෙදුවාම 10යි දෙකෙන් බෙදුවාම 5යි 5ෙන් බෙදුවාම 1යි. ඔන්න ඒ ටික හරයි. දැන් මොන මම ලියනවා 20 කියන්නේ 2^2^5 ඒ කියන්නේ දෙකේ දෙවෙනි බලය වරක් පහේ පළවෙනි බලය 30 කියලා කියන්නේ 2^3^5 ඒ කියන්නේ දෙකේ පළවෙනි බලය තුනේ පළවෙනි බලය පහේ පළවෙනි බලය 40 කියන්නේ 2^2^2^5 දෙකේ තුන්වෙනි බලය පහේ පළවෙනි බලය මොන බලන්න කූ පෝ ගූ දැන් සියලු පාදයන් ලියනවා දෙක තියෙනවා තුන තියෙනවා පහ තියෙනවා ඔන්න පාදයන් ටික right වැඩිම බලය දෙකේ වැඩිම බලය තියෙන්නේ තුනක් නේ මෙයා තමයි දෙකේ වැඩිම බලයක් හිමිකෙනා තුනේ වැඩිම බලයක් තියෙන්නේ එකක් එහෙනම් එයාට තමයි හිමිකෙනා පහේ වැඩිම බලයක් තියෙන්නේ එකක් ඒක තමයි එහෙනම් එන්න ඕනේ එහෙනම් මේ දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙකේව තුනක් තුනේ sorry දෙකේව තුනයි තුනේ වයිකයි පහේ වයිකයි දැන් මේ වැඩු දෙවරක් දෙක හතරයි හතර වරක් දෙක අටයි අට වරක් තුන 24යි 24 ඒව පහක් 130 එහෙනම් ඔන්න කූපෝගු 120යි කියලා එනවා වරම උදාහරණයක් ගන්නවා 18 24 කුඩා පොදු ගුණාකාරය මම බෙදීමේ ක්‍රමයට හොයනවා මෙන්න ක්‍රමය හොද කරන්න තියෙන පුතේ මේක බෙදෙන එක මේ අර වගේ මොන්න බෙදුවා ඔන්න බලන්නකො හොඳට බලාගන්න මේක වෙනස් වෙන්නේ කොහෙද කියලා
දෙකෙන් බෙදුවා වම් 9යි 12යි දැන් ඉස්සල්ලේකේදී අපි දෙකම බෙදෙන්න ඕනනේ මේක එහෙම ඕනේ නැහැ මේක එකක් හරි බෙදෙනවා නම් බෙදන්න ඕන මේ දැන් දෙකෙන් දෙකම බෙදුනා ඊළඟට 12 විතරක් දෙකෙන් බෙදෙන නිසා මෙයා බෙදන්නේ නැහැ 12 බෙදපුවාම 6යි එයා එහෙම පල්ලා යනවා ආයෙ දෙකෙන් බෙදෙනවනේ මෙයාව එහෙනම් මෙයා බෙදන්නේ නැහැ අරයා බෙදපුවාම 3යි ඔන්න දැන් එකක්වත් දෙකෙන් බෙදෙන්නේ නැහැ සර් අපි බෙදෙයිද ඈ 9යි අපිට බැලුද සර් 9යි 6යි කියන තැනට 3 3න් බෙදලා පුළුවන් කවිදේ බලන්නකෝ ඉස්සල්ලා මේ ටික බලාගන්න ඊට පස්සේ මම ඔය ටිකට උත්තරේ කියන්නම් හොඳ ඊළඟට ඔන්න මම 3න් බෙදනවා මෙතන 3යි මෙතන 1යි ආපහු ඔන්න දැන් මෙතන 3ක් තියෙනවා ආය 3න් බෙදනවා මේ 1යි 1යි ඒ කියන්නේ මෙතනදී එකක් හරි බෙදෙන සංඛ්‍යාවක් තියෙනවා නම් ඒක බෙදෙනවා අනිත් එක බෙදෙන්නේ නැත්නම් එහෙම පල්ලයට අරන් එනවා බෙදුනොත් විතරක් බෙදෙනවා රයිට් ඒ අනුව ඕන්න දැන් මම කූපෝ ගුලියනවා මේ කූපෝ ගු මෙන්න මේ දෙකේ ගුණිතය මොකක්ද 2 වැඩි 2 වැඩි 2 වැඩි 3 වැඩි 3 ඕක තමයි කූපෝ ගු මේ දෙකේ ගුණිතය තමයි කූපෝ ගු වෙන්නේ ඒ අනුව දෙවරක් දෙක හතරයි මම මේ දෙක ගුණ කරපුවාම 6යි මෙතන 3යි දැන් 4 වලක් 3 24යි 3ෙන් වැඩි වෙනවා 12ෙන් 2 දැම්ම 1ක් ඉතරයි 3 වලක් 2 6යි 1යි 7යි එහෙනම් ඔන්න කූපෝබු 72යි ඒතර අරකේ මේකේ වෙනස තමයි අරකේදි දෙකම බෙදුනේ නැත්තම් බෙදුවේ නැහැ මේකේදී එකක් හරි බෙදෙනවා නම් බෙදාන යන්න පුළුවන් ඔන්න උදාහරණයක් හදාගමුකෝ අපි මේ බලන්න එහෙනම් මේ බෙදාගෙන බෙදාගෙන යන්න තියෙන්නේ දෙකෙන් බෙදුවා 4යි 7යි 14යි ආපහු දෙකෙන් බෙදෙනවා මෙයා 2යි මෙයා බෙදෙන්නේ නැහැ මෙයා 7යි ආපහු දෙකෙන් බෙදෙනවා මෙයා බෙදෙන්නේ නැහැ ඊළඟට 7 1 ඒ අනුව මොකද්ද කූපෝ ගු 2 වැඩි 2 වැඩි 2 වැඩි 7 එයාම මේ දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් 7 50 කීයද 6 56යි උත්තරේ දවා 56යි කියලා ඔබට පොඩි මතක් කිරීමක් එකක් තමයි අපි දැන් කතා කරපු පාඩම පාඩම් දෙකක් තිබ්බා දිග පාඩමක් හරිද ඒ දිග පාඩමේ කතා කරා අපි මොනවද බෙදෙන නැතුව බෙදෙන හැටි එහෙම නැත්නම් වාජ්‍යතාවය ගැන හරි අපි ඊට පස්සේ කතා කරා සාධක ගැන ඊට පස්සේ කතා කරා ගුණාකාර ගැන සාධක ඇසුරෙන් අපි කතා කරා ප්‍රථමක සාධකවල ගුණිත ලෙස ලියන්නේ කොහොමද කියලා කතා කරා ඊට පස්සේ ප්‍රථමක සාධක ඇසුරෙන් සාධක හෙව්වා ඊළඟට අපි කතා කරා මහා බොදු සාධකයේ ගැන ඊළඟට කතා කරා කුඩා බොදු ගුණාකාරයේ ගැන නේ ඔන්න ඔය කාරණා ඔක්කොම ටික අපි කතා කරා ඊට පස්සේ දැන් ඇත්තටම මේ පාඩමේ හොඳම හරිය ඉවරයි හරිද හොඳම හරිය කියන්නේ මේ පාඩමේ අපිට පොතේ මේ සම්පූර්ණ අවුරුද්ද පුරාවටම ඔබට මේ පාඩම වැදගත් ඒ නිසා ඔබ මේ පාඩමේ පුනරීක්ෂණ නැවත නැවත කරන්න ඔය හදපු ගණන් නැවත නැවත හදන්න ඊට අමතරව ඔබේ මේ පොතේ තියෙන දේවල්නේ ඒ ටික නැවත නැවත හදන්න ඒ ටික නැවත නැවත හදලා පාඩම තහවුරු කරගන්න දැන් අද මම ඕගොල්ලන්ට ඔන්ලයින් පේපර් එක දානවා හරි ඕගොල්ලන්ට ඔන්ලයින් පේපර් එක දානවා මේ පේපර් එක ඔබට නැවත වතාවක් කරන්න පුළුවන් අර මාසික ඇගීම වගේ නෙමෙයි ඊමේල් මොකුත් இல்லන්නේ නැහැ ඕනම එකකින් කරන්න පුළුවන් ඔබ නැවත නැවත ඒ අභ්‍යාස කරලා බලන්න ඔබේ උත්තර ටික හරියනකම් ගණන් ටික හදන්න. එහෙනම් හා සර්. ඔබ අලුත් අවුරුද්දක් වෙන්නත් ඕන වැඩ ටිකක් කරන්න ඕන. right එහෙනම් අයිබෝවන් අපි ඊළඟ දවසේ හම්බෙමු. අයිබෝවන් අයිබෝවන් සර්. අයිබෝවන් සර්. අයිබෝවන්